නිමන YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඕගලන්ට මම ආදරගෙන ආවා තවත් ID එකක් සම්බන්ධයෙන් වීඩියෝ එකක්. අද මම ඔයගොල්ලන්ට කතා කරන මේ ID එක Yoki Swap කියන exchange එකේ තියෙන ID එක. මේ Yoki Swap කියන exchange එකට SafePal wallet එක මම දකින්නේ මගේ SafePal wallet එකේ. මේ SafePal wallet එකේ සම්බන්ධතාවයක් තියෙන මම ඒව ගැන වීඩියෝ එක ඉදිරියේදී කතා කරන්න. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ Yoki Swap කියන එක. මෙන්න මේ Yoki Swap කියන එකේ තමයි මේ ඩියක රන් වෙන්නේ. මේ ඩිය එකට ජොයින් වෙන්න අවශ්‍ය ෆෝම් එක ෆිල් කරලා ඒ ටාස්ක් ටික කම්ප්ලීට් කරන් තව දවස් 7ක කාලයක් තියෙනවා. මේ දවස් 7ක කාලේ ඉවරුනාට පස්සේ තමයි අපිට ඩියකට ජොයින් වෙන්න පුළුවන් වෙන්නේ. මේ තමයි යෝකි ස්වැප් එක, යෝකායි ස්වැප් එක. ඕගොල්ලන්ට මම පෙන්නන්නම් මේගොල්ලන්ගේ ට්විටර් ගිණුමට ගිහිල්ලා මේගොල්ලන්ගේ මේ දෙවනි ඩිය එක තමයි මේගොල්ලන්ගේ මේ ස්වැප් එකේ රන් වෙන්නේ. පළවෙනි ඩිය එකට මම ජොයින් වුණා. මම ඒක ගැනත් ඉදිරියේදී කතා කරන්නම්. ඒකෙදි මම ඩොලර් 30ක විතර ප්‍රමාණයක් ලබා දීලා මම ඩොලර් 278ක් 280ක් විතර වෙන්න ප්‍රොෆිට් එකක් ලබා ගත්තා. හැබැයි ඒකෙන් මට ඩොලර් 400 ගාණක් විතර ගන්න තිබ්බා. මොකද මගේ වැඩ කටයුත්ත එක්ක මට ඒක කරගන්න බැරි වුණා. මාකට් එක ඩවුන් වෙලා තිබ්බා. මම ඒක ස්වැප් කරගද්දි මම ඒව ගැනත් ඉදිරියේදී විස්තර කතා කරන්න. ඕගලන්ට බලා ගන්න පුළුවන් මම දැන් ඉන්නේ මේ යොකි ස්වැප් කියන එකේ ඔෆිෂියල් ට්විටර් ගිණුමේ. ඕගලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ ID එක ගැන මෙතන විස්තර තියෙනවා. ඒ වගේම මෙතන පල්ලෙහාට ගියාට පස්සේ SafePal wallet එකේ දැන් gift box එකක් කියලා මම ඒකත් පෙන්නන්නම්. මම මගේ Telegram channel එකේ update එකක් දැම්මා. ඕගොල්ලෝ ඒකට join වුනේ නැත්නම් මෙන්න මෙතන තියෙන gift box එකක් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒකට ඒක click කරලා ඕගොල්ලෝ join වීම හැකියාවකුත් තියෙනවා. මම ඒක ගැන මේ video එකෙන් කතා කරන්නේ නැහැ. ඕගොල්ලන්ට මම මේ ID එකට join වෙන්නේ කොහොමද කියන්න කලින් ඕගොල්ලන් අනිවාර්යෙන් මගේ information ඊමණි Telegram channel එකත් එක්ක join වෙලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ඇවිල්ලා මගේ Telegram channel එකත් එක්ක join වෙන්න. මම මේකේ තමයි අලුතෙන් එන airdrop update වගේම මම withdraw update ගැන දැම්මොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම දැන් මේ SafePal wallet එක යන gift box airdrop එක සම්බන්ධයෙන් මම update එක දාලා තියෙනවා අද උදේ. ඒ වගේම මම සියලුම update දාන්න මගේ Telegram channel එකේ ඉඳන් අනිවාර්යෙන් මගේ Telegram channel එකට ඕගොල්ලන් join වෙලා ඉන්න. ඒ වගේම ඕගොල්ලෝ මේ IDO IGO private sale කියන දේවල් දන්නේ නැත්නම් ඕගොල්ලන් අනිවාර්යෙන් පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මගේ crypto academy YouTube channel එකේ තියෙන මෙන්න මේ අන්තිමට දාලා තියෙන video එක බලන්න. මම ඒ link එක පල්ලෙහා description එකේ දාලා තියන්න. මොකද මම මේ video එකෙන් කතා කරනවා IDO private sale IGO කියන්නේ කොහොම මොනවාද එකෙන් කොහොමද අපි profit එකක් ගන්න අපේ ඩොලර්ස් අපිට 10 ගුණයක් 20 ගුණයක් කරගන්න පුළුවන්ද මේක ඇත්තක්ද ඇයි ලබා දෙන හේතු සියල්ල මම මේකෙන් කතා කරනවා. ඒ වගේම මම ඔයගොල්ලන්ගේ දැනුමට අවශ්‍ය වීඩියෝස් විතරයි මේ channel එකෙන් අරගෙන ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා bell icon එක click කරලා all click කරලා තියාගන්න. ඒ වගේම අද මම මේ වීඩියෝ අරගෙන ආපු මගේ main channel එක තමයි information e-money YouTube channel එක. ඔයගොල්ලෝ මේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා description එකේ තියෙන link එක click කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all click කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම අද දිනේම මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දිනේම Huobi Global Exchange එකේ යන IG එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට ඉදිරියේදී එනවට ජොයින් වෙන්න කොහොමද කියලා වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඔයගොල්ලන් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. ඔයගොල්ලන්ට ගොඩාක් වටීමේ IG IDO කියන ඒවා මිස් කරගන්න එපා. ඔයගොල්ලන් අනිවාර්යෙන්ම මේවත් ජොයින් වෙලා බලන්න. ඔයගොල්ලන්ට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේ. අපි වැඩි විස්තර වීඩියෝ එකෙන් කතා කරමු. අපි දැන් යම් වීඩියෝ එකෙන් ගැන කතා කරන්න. මම ඔයගලන්ට වීඩියෝ එකට යන්න කලින් මම මුලින්ම පෙන්නලා ඉන්න මේගොල්ලන්ගේ පළවෙනියටම රන් වුණ ID එක සම්බන්ධයෙන් මම මේකට කිව්වා වගේම මම ඩොලර් 30ක විතර ප්‍රමාණයක් මේකට ඉන්වෙස්ට් කරලා ඩොලර් 300කට ආසන්නෙන් 270ක 300ක් අතර ප්‍රොෆිට් එකක් ලබා ගත්තා. මම ඔයගලන්ට ගිහින් පෙන්නන්නම් මේගොල්ලන්ගේ යොකයි ස්වැප් එකට. මේකෙදි ඇත්තන මට 400 ගානක විතර ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බා. මට මගේ වැඩ කටයුත්ත එක්ක මට ඒ දේ කරගන්න බැරි වුණා. මේගොල්ලන්ගේ ලොන්ච් පෑඩ් එකට ගියාට පස්සේ තාම මේගොල්ලන්ගේ පළවෙනි ID එක සම්බන්ධයෙන් විස්තර ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේගොල්ලන්ගේ ID එක තාම රන් වෙන්නේ නැහැ. يعني රන් වෙන්න පටන් අරගෙන තියෙන අපිට වේට් ලිස්ට් ෆෝම් එක ෆිල් කරන්න දවස් 7ක කාලයක් අපිට තව තියෙනවා. ඒක ඉවරනාට පස්සේ තමයි මේගොල්ලන්ගේ ලොන්ච් පෑඩ් කියන එකට මෙතෙන්ට මේගොල්ලන්ගේ අලුත් ID එක එන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පළවෙනි ID එක විස්තර ටික ඔයගොල්ලන්ට යොකස ඇප් එකට ආවොත් මෙතනින් බලා ගන්න පුළුවන්. මේකෙදි මම ඩොලර් 30ක විතර ප්‍රමාණයකින් මගේ කොයින් බයි වුණා. ඒකෙදි ඩොලර් 400 ගානක් විතර වෙන්න අප් වෙලා ඊටත් වැඩි වෙන්න අප් වෙලා තිබ්බ. මට බයි කරගන්න බැරි වුණා. සෙල් කරගන්න බැරි වුණා මට තිබ්බ වැඩ කටයුතුත් එක්ක. නමුත් මම මේක 270වත් 300ක් අතර වෙන්න මම ප්‍රොෆිට් එකකින් සෙල් කරගත්තා. ඕගොල්ලන්ට මම කියන්නේ නැහැ මේ අලුතෙන් එන ID එක. දැන් අලුතෙන් එන්න තියෙන ID එක ඕගොල්ලන්ට මම පෙන්නන්න. මේ ස්ටේබල් කොයි කියන ID ප්‍රොජෙක්ට් එකෙන් තමයි ID එක එන්න තියෙන්නේ. මේ ස්ටේබල් කොයි කියන ප්‍රොජෙක්ට් එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොයි කියන KOYI කියන
ප්‍රොජෙක්ට් එක තමයි නැත්නම් ටෝකන් එක තමයි මේගොල්ලන්ගේ ID එකේ ඉන්න තියෙන්නේ. මං කලින් මේගොල්ලන්ගේ පළවෙනි ID එක තමයි DRM කියන ටෝකන් එකේ ID එක. ඒකෙදි ලැබිච්ච ප්‍රොෆිට් එක මේකෙන් ලැබෙනවා කියලා මට කියන්න බෑ. මට 160ක් 60ක් 70ක් කියන්න පුළුවන්. ඕගොල්ලන්ට මේකෙන් ඩොලර් 100කට වැඩියෙන් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මට 100ක් කිසිම එකක් කියන්න බෑ. ඕගොල්ලන් මේකට කැමති නම් ජොයින් වෙන්න. මොකද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ මම මේකට ඉන්වෙස්ට් කරන්නේ මට 160ක් 70ක් විතර කියන්න පුළුවන්. මේකට මට ඩොලර් 100කට වැඩියෙන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මට 100ක් කියන්න බෑ. මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක අරගෙන ආවෙත් ඕගොල්ලන් මේවට ජොයින් වෙන්න කොහොමද කියලා පැහැදිලි කරන්න ඕනේ හින්දා ඕගොල්ලන් අනිවාර්යයෙන්ම ඕගොල්ලනුත් මේ වගේන හොයලා බලලා ජොයින් වෙන්න. මම කියනකට විතරක් ඕගොල්ලන් ජොයින් වෙන්න හදන්න එපා. ඕගොල්ලන් හොඳට හොයලා බලලා මේවට ජොයින් වෙන්න. මම හිතනවා ඕගොල්ලන්ට ඒක තේරෙන්න ඇති කියලා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම දැන් මේ ප්‍රොජෙක්ට් එකේ ට්විටර් ගිනුමට ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට මෙතන පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක ගැන විස්තර. ඕගොල්ලන්ට පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේක යෝකිස් ස්වැප් එකෙන් තියෙන එයා ඩ්‍රොප් එක ගැන. ඒගොල්ලන්ගේ විස්තර එක එක ඒවා ටිකක් මේගොල්ලන් කියලා තියෙනවා. මේගොල්ලන්ගේ ID එක සම්බන්ධයෙන් ඕගොල්ලන්ට වැඩි විස්තර හොයනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ට්විටර් ගිනුමට ඇවිල්ලා හොයන්න. මම දැන් පෙන්නන්නම් කොහොමද ඕගොල්ලන් වේට් ලිස්ට් එකට ජොයින් වෙන්නේ කියලා. ඕගොල්ලන්ට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් බලා ගන්න පුළුවන්. ඒ ලින්ක් එකට ආවට පස්සේ ඕගොල්ලන්ට මේ වගේ Google ෆෝම් එකක් එන්නේ Glam.io වෙබ්සයිට් එකෙන්. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ෆෝම් එකක්. මේ ෆෝම් එකේදී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටාස්ක් වගේක් තියෙනවා. ඒ වගේම මේකේ අන්තිමට තියෙනවා මම මේ ටාස්ක් කම්ප්ලීට් කරන්න කියන්නේ කොහොමද කලින් ඕගොල්ලන්ට කරන්න දෙයක් තියෙනවා. මම ඒක කරලා ඉන්නම්. ඊට පස්සේ තමයි මම මේ ෆෝම් එක ෆිල් කරන්නේ. ඒ කරන්න තියෙනවා කිව්වොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් යෝක් ඉරක් CKB LP tokens mount එකේ අපි screenshot එකක් ලබා දෙන්න කියලා තියෙනවා. අපි මේක මේ LP tokens විදියට හරව ගන්න ඕනේ. මම ඒක කරන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට පෙන්නලා ඉන්නම්. ඕගොල්ලන්ට මේකදී ඕන ගාණක් මෙතනට LP tokens විදියට හරව ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒක කරගන්න නම් ඕගොල්ලන්ට යෝක් coin buy කරගන්න වෙනවා. හරිද? අංක එකට ඕගොල්ලන් යෝක් coin buy කරගන්න ඕනේ. මෙන්න මේ තියෙන යෝක් coin buy කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඕගොල්ලන් මේ දැන් මම නිරවර්ස් network එකෙන් CKB deposit කරලා තියෙන මේ deposit කරලා තියෙන එක මේ Godwoken කියන network එකට හරව ගන්නත් ඕනේ. හරිද? මේ ටික කොහොමද කරන්න කියලා ඕගොල්ලන් හරියට බලා ගන්න. නැත්නම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. මම ඕගොල්ලන්ට වීඩියෝ එකේ පියවරෙන් පියවරට පැහැදිලිව කියලා දෙනවා. වීඩියෝ එක ටිකක් දික් වෙයි. ඕගොල්ලන් skip නොකර අනිවාර්යයෙන්ම බලන්න. මම ඕගොල්ලන්ට පැහැදිලිව කියලා දෙන්නම් කොහොමද මේක හරියටම කරගන්නේ කියලා. ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඕගොල්ලන්ට SafePal wallet එකක් නැත්නම් ඕගොල්ලෝ SafePal wallet එක Play Store App Store ගිහිල්ලා SafePal කියලා සර්ච් කරලා app එක download කරගන්න. download කරලා wallet එක create කරගන්න. wallet එක create කරගත්තට පස්සේ ඕගොල්ලන්ට join වෙන්න පුළුවන්. තියෙන කෙනෙක් නම් ඕගොල්ලන්ට කෙලින්ම join වෙන්න පුළුවන්. මේ yoke කියන token එක නැත්නම් yoke swap කියන swap එකේ airdrop එක නැත්නම් ඒක market එකට ඒගොල්ලන්ගේම yoke swap කියන එකේ token එක තමයි මේ yoke කියන්නේ. මෙන්න මේක airdrop එකක් විදියට මුලින්ම මාකට් එක ආවේ මේ SafePal wallet එකෙන්. ඕගොල්ලන් ඒ airdrop එකට join වුණා නම් ඕගොල්ලන්ට මේ Godwoken කියන network එකේ Nerverse කියන network එකේ CKB ඕගොල්ලන්ට ඒ විදියට ඕගොල්ලන් add කරගෙන ඇති. එහෙම නැත්නම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා plus ලකුණක්. ධන ලකුණක් තියෙනවා. ඕගොල්ලන් ඒක click කරන්න. click කරලා මෙතන උඩින් CKB කියලා search කරන්න ඕනේ. මෙන්න මෙතන උඩ CKB කියලා search කරන්න. search කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදියට සමාවෙන්න මේ විදිහට දෙකක් ඒ CKB පළවෙනි නිරවස් කියන එක ඊට පස්සේ Godwoken කියන කෙනුයි ඕගොල්ලන්ට network දෙකෙන් CKB කියලා එනවා. ඕගොල්ලන් ඒ දෙකටම මෙන්න මෙතන තියෙන ටික් එක දාගන්න. හරිද? ඒ දෙකම ඕනේ. හරිද? ඒ විදිහට දෙකටම ටික් එක දාගන්න. ටික් එක දැම්මට පස්සේ ඕගොල්ලන්ගේ home page එකේ කියන්නේ home එකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට. සමා වෙන්න මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේක ටිකක් දික් වේ වීඩියෝ එක පැහැදිලිව පෙන්නන්න ඕන හින්දා ඕගොල්ලන්ට මෙතනින් මේ විදිහටයි මේ විදිහට Godwoken කියන එකිනුයි ඕගොල්ලන්ට එයි. ඕගොල්ලන් මේ විදිහට ඇඩ් කරගන්න. ඇඩ් කරගත්තට පස්සේ ඕගොල්ලන් මුලින්ම කරන්න ඕනේ ඕගොල්ලන්ගේ Binance එකෙන් හරි ඕගොල්ලන්ගේ ඕනම exchange එක Huobi exchange එකෙන් හරි මොකේකින් හරි ගමන් නැහැ. ඕගොල්ලන් මේකට CKB deposit කරන්න ඕනේ. මේ Nerverse network එකෙන් ඕගොල්ලන් deposit කරන්න ඕනේ. මේ CKB කියන කේම network එක තමයි මේ Nerverse කියන්නේ. ඕගොල්ලන් ඒකෙන් deposit කරන්න ඕනේ. ඕගොල්ලන්ට හැම exchange එකේම තියෙන මේ Nerverse කියන network එකෙන් ඕගොල්ලන් ඒ ඕගොල්ලන් Binance එකෙන් හරි CKB කියලා search කරලා spot එකෙන් ඕගොල්ලන් එහෙම buy කරගෙන ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ SafePal එකේ මේ Nerverse කියන එකට ආවා. CKB Nerverse කියන එක ඕගොල්ලන් ඒකට ඇවිල්ලා මේ receive කියන එක click කරන්න. receive කියන එක click කරලා මේ address එක copy කරගෙන Binance එකෙන් මේකට CKB deposit කරන්න. ඕගොල්ලන් මේකට CKB deposit කරද්දී ඩොලර්
ඩොලර් 65ක් විතර වෙන්න ඩිපොසිට් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් නම් ඩොලර් 300ක් විතර වෙන්න මේක ඩිපොසිට් කරන්න. කොයිකටත් හොඳයි. ඔයගොල්ලන් වීඩියෝ එක බලද්දී ඔයගොල්ලන්ට ඒක තේරෙයි. ඒ හින්දා ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේක බලන්න. ඔයගොල්ලන් අඩුම ගානේ මේක ඩිපොසිට් කරන්න ඕනේ CKB coin 3900ක්වත් එන්න ඔයගොල්ලන් මේක ඩිපොසිට් කරන්න. ඔයගොල්ලන් ඒක හොඳට මතක තියාගන්න. 3900ක්වත් එන්න මේක අඩුම ඩිපොසිට් කරන්න. CKB coin වලින් reverse network එකේ 3900ක්වත් වෙන්න මේක ඩිපොසිට් කරන්න. ඩිපොසිට් කරගත්තට පස්සේ ඕගොල්ලන්ගේ මෙතනට බැලන්ස් එක එයි ටික වෙලෙකින්. මේ විදිහට බැලන්ස් එක මෙතනට ඇඩ් වුණාට පස්සේ මම අර ඩිපොසිට් කරන ඒවා පෙන්වන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන ඒවා හින්දා ඒක නෝමලි දෙයක් හින්දා. ඕගොල්ලන් මෙතනට ආවට පස්සේ ඕගොල්ලන් කරගන්න ඕනේ ඕගොල්ලන්ගේ මේ CKB ටික. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේකට ඩිපොසිට් කරලා තියෙන නිරවස් නෙට්වර්ක් එකෙන්. මේ නිරවස් නෙට්වර්ක් එකේ තියෙනවා අපි මේ ගොඩ් වෝකන් නෙට්වර්ක් එකට ගන්න ඕනේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ යෝක් කොයින් එකක් තියෙන ගොඩ් වෝකන් නෙට්වර්ක් එකේ. අපි මේ ගොඩ් වෝකන් නෙට්වර්ක් එකට ගන්න ඕනේ අපිට ID එකට ජොයින් වෙන්න නම්. මම දැන් පෙන්නන්නම් කොහොමද ගන්නෙ කියලා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් SafePal wallet එකේ මෙතන යට තියෙන ඊතල දෙකක්. දෙපැත්තට ඊතල දෙකක් තියෙනවා. ඔයගලන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපිට මෙතනින් ටෝකන් දෙක සිලෙක්ට් කරන්න ඕනේ. කොයින් දෙක සිලෙක්ට් කරන්න ඕනේ. මම පළවෙනි එකට මේ SFP කියන එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කළා මම මෙතන ඕගලන්ට බලා ගන්න පුළුවන් මගේ බැලන්ස් එක තියෙන හින්දා CKB කියලා දෙවෙනියට පෙන්නන නිරවස් නෙට්වර්ක් එකේ මම ඒක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මම දෙවෙනි එක ක්ලික් කරනවා. දෙවෙනි එක ක්ලික් කළා මම මෙතනට CKB කියලා සර්ච් කරනවා. CKB කියලා සර්ච් කරාට පස්සේ අපි මෙතන සිලෙක්ට් කරන්න ඕනේ මෙන්න මේ ගොඩ් වෝකන් කියන එකෙන් CKB කියන ටෝකන් කොයින් එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කළා ඉවර වෙලා ඕගලන්ට බලා ගන්න පුළුවන් මේකේ මිනිමම් මම නිකමට කොයින් 1000ක් විදිහට දාන්න. මම ඕගලන්ට 3900ක්වත් දාගන්න කිව්වේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මේකේ මිනිමම් 3863යි. ඒ හින්දා ඕගලන් 3800ක්වත් 900ක්වත් අඩුම දාගන්න ඕනේ. ඒක හින්දා ඕගලන් ඒක මතක තියාගන්න. ඕගලන්ට වීඩියෝ එකේදී මීට වැඩිය ඩිපොසිට් කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඕගලන්ට තේරෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක බලන්න. මම මේ විදිහට මෙතනින් මැක්ස් සිලෙක්ට් කරනවා. මැක්ස් සිලෙක්ට් කරාට පස්සේ මම මෙතන නෙක්ස්ට් කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ විදිහට මැසේජ් එකක් එනවා. මම මේක ඕකේ කරනවා. හරිද? ඕකේ කරාට පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මගේ ගොඩ් වෝකන් ඇඩ්‍රස් එක තමයි මේ උඩින් පෙන්වන්නේ. හෙන දිගට පෙන්වන්නේ ගොඩ් වෝකන් ඇඩ්‍රස් එක. මම මෙතන මැක්ස් කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ විදිහට යටින් එනවා ටෝටල් ෆී එකට යන්නේ CKB 0.0 ගානක හෙන පොඩි ෆී එකක් යන්නේ. ඒක මම නෙක්ස්ට් ක්ලික් කරනවා. ක්ලික් කළා මෙතන සෙන් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ විදිහට මගේ ෆින්ගර් ප්‍රින්ට් එක ලබා දීලා මම ට්‍රාන්සෙක්ෂන් එක කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා නිකන් අපිට ෆෝම් එකක වගේ ලෝගෝ එකක්. ඕගොල්ලන් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් වෙයි ගොඩක් දුරට ස්වැප් වෙන එක. අපි බලමු හෝම් පේජ් එකට ගිහිල්ලා ස්වැප් වෙලාද කියලා. තාම මේක ස්වැප් වෙලා නැහැ. අපි බලමු මේක ස්වැප් වෙන්න ටික වෙලාවක් යයි. කොච්චර වෙලාවක් යනවාද කියලා අපි බලමු. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මගේ ගොඩ් වෝකන් කියන එකේ CKB කොයින් ටික ඇවිල්ලා තියෙනවා. මගේ CKB කොයින් ටික ගොඩ් වෝකන් කියන නෙට්වර්ක් එකට ඇවිල්ලා තියෙනවා. දැන් නිරවස් කියන නෙට්වර්ක් එකේ නැහැ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක මෙතන එක්ස්චේන්ජ් එකේ මම කලින් කියපු හිස්ටරි එකේ අපිට බලා ගන්න බෑ. ඒක මේ ටෝකන් එකම ටෝකන් එක නෙට්වර්ක් දෙයක් යටතේ මාරු වෙන හින්දා මේක අපිට ඒකෙමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි සෙන්ඩ් කරන එකෙමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඕගොල්ලන් ඒ විදිහට ස්වැප් කරගන්න. ස්වැප් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා යෝක් කොයින් ටිකකුත් බයි කරගන්න. ඕගොල්ලන් මේ දැන් ස්වැප් කරන එකෙන් හරියටම භාගයක් වෙන්න යෝක් කොයිනුත් බයි කරගන්න. හරිද? ඕගොල්ලන්ට පුළුවන් නම් ඉස්තරහට මේ IDO එනවා. මේ යෝක් කොයින් එකෙන් IDO එනවා. ඕගොල්ලන්ට පුළුවන් නම් ඩොලර් 200ක් විතර ඩිපොසිට් කරලා 100කින් විතර යෝක් කොයින් බයි කරලා ඉස්සරහට තියලා තියන්න. ඒක ඉස්සරහට වැදගත් වෙයි ඕගොල්ලන්ට අනිවාර්යෙන් එයා ඩ්‍රොප් වලට එනකොට. හරිද? ඕගොල්ලන් මේ විදිහට දැන් මම කලින් කිව්වා වගේ ගොඩ් වෝක් නෙට්වර්ක් එකට CKB ඩිපොසිට් කරගන්න. මේ විදිහට ඩිපොසිට් කරගත්තට පස්සේ ඕගොල්ලන් එන්න SafePal wallet එක ඩැබ් බ්‍රවුසර් එකට. හරිද? ඕගොල්ලන් පියවර මතක තියාගන්න. මුලින්ම කරන්න ඕනේ CKB ඩිපොසිට් කරා ඒක නිරවස් නෙට්වර්ක් එකෙන් ඩිපොසිට් කරන්න. ඒක ගොඩ් වෝක් නෙට්වර්ක් එකට හරව ගන්න ඕනේ. ඊට පස්සේ එන්න ඕගොල්ලන් ඩැබ් බ්‍රවුසර් එකට ඇවිල්ලා මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් යොකි ස්වැප් කියන එක. යොකයි ස්වැප් කියලා ඕගොල්ලන් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට එනවා යොකි ස්වැප් එකට. යොකි ස්වැප් එකට ආවට පස්සේ මගේ නම් දැන් යොකයි කොයින් තියෙන හින්දා ඕගොල්ලන් මන් ස්වැප් කරගන්නේ නැහැ. ඕගොල්ලන්ට යොකයි කොයින් නැති හින්දා ඕගොල්ලන් කරන්න ඕනේ මෙතන දැන් CKB කෙලින්ම සිලෙක්ට් වෙලා තියෙනවා. ඕගොල්ලන් මෙතනින් යෝක් කියලා Y සමා වෙන්න
මෙතනින් ඔගොල්ලන් YOK කියලා සර්ච් කරන්න. YOK කියලා සර්ච් කරාට පස්සේ මෙතන එනවා. ඇවිල්ලා මෙතන මැක්ස් දෙන්න එපා. මොකද මේක ඔගොල්ලන්ට දෙකම සමානව තියෙන්න ඕනේ. සමානව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔගොල්ලන්ට වැඩිපුර යෝක් කොයින් තිබ්බා කියලා ඔගොල්ලන්ට ජොයින් වෙන්න බෑ. දෙකේම සමානව තියෙන්න ඕනේ LP token හරව ගන්න. හරිද? ඔයගොල්ලන් මෙතනින් යෝක් කොයින් උ ටිකක් ස්වැප් කරගන්න. යෝක් කොයින් වලට ස්වැප් කරගන්න. හරිද? ඔයගොල්ලන් ඒ විදිහට යෝක් කොයින් වලට ස්වැප් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් සේෆ් පැල් වලට එකට ඇවිල්ලා මෙතන ප්ලස් ලකුණ ක්ලික් කරලා යෝක් කියලා සර්ච් කරන්න. සර්ච් කරලා ඔයගොල්ලන්ට පුළුවන් යෝක් කොයින් එකත් ඇඩ් කරගන්න. මේ විදිහට ගොඩ් බෝඩ් network එකෙන් මෙතන ටික් එක දාලා ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ බැලන්ස් එකත් මෙතන බලා ගන්න පුළුවන්. හරිද? දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි ඔයගොල්ලන් යෝක් කොයින් උත් බයි කරලා තියෙන. ඒක තමයි දෙවෙනි පියවර. මොකද්ද පළවෙනි එක? CKB ටික ගොඩ් බෝඩ් network එක දාගත්තා. ඒ ටිකෙන් CKB ටිකෙන් යෝක් කොයින් ටිකකුත් බයි කරගත්තා. මගේ යෝක් කොයින් කොහොමද තියෙන නිසා මම යෝක් කොයින් බයි කරේ නැහැ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? දැන් තමයි අපි මේකේ LP tokens වලට හරව ගන්න ඕනේ. හරිද? ඔයගොල්ලන්ට මම ආයි යනවා මගේ යොකි ස්වැප් එකට. ඔයගොල්ලන් මේක හරියට බලා ගන්න. හරිද? යොකි ස්වැප් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා liquidity කියලා. හරිද? මෙතන liquidity කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන් ඒක ක්ලික් කරන්න. හරිද? ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා add liquidity කියලා. ඔයගොල්ලන් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන් මෙතනින් select කරන්න ඕනේ CKB කියන එක select කරන්න. හරිද? ඊට පස්සේ යෝක් කියන එක select කරන්න. ඔයගොල්ලන් මේ විදිහට යෝක් කියන එක select කරන්න, CKB කියන එක select කරන්න. මගේ දැන් යෝක් බැලන්ස් එක තමයි වැඩියෙන් තියෙන්නේ. මම මේකේ මැක්ස් දැම්මට වැඩක් නැහැ. මොකද මෙතන මගේ 11218ක CKB නෑ. මගේ 3918ක් තියෙන්නේ. මම ඒක එකේ සමානව තියෙන්න ඕනේ කියලා මම ඒ හින්දා CKB වලින් මැක්ස් දානවා. CKB වලින් මැක්ස් දැම්මට පස්සේ ඕගලන් බලා ගන්න බලා CKB මැක්ස් බැලන්ස් එක පෙන්නනවා. ඒකට සමානව යෝක් කොයින් ටිකක් පෙන්නනවා. ඕගලන් ඒ විදිහට ක්ලික් කරාට පස්සේ මෙතන යට තියෙන සප්ලයි කියලා ඕගලන් ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ කන්ෆර්ම් සප්ලයි කියන එක ක්ලික් කරන්න. හරිද? ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ මේ ටෝකන් දෙකම LP ටෝකන් එකක් විදිහට පෙන්වනවා. මම පෙන්වන්න ඕගලන්ට. දැන් මෙතන ට්‍රාන්සැක්ෂන් සබ්මිට් කියලා තියෙනවා. අපි බලමු මේක තාම ප්‍රොසෙසින් විදිහට එනවා ඇත්තේ. අපි හිස්ටරි එකේ බලමු. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තාම මේක ප්‍රොසෙසින් විදිහට තියෙන්නේ. ප්‍රොසෙසින් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන් සක්සස්ෆුල් කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන් ඒ විදිහට හරව ගත්තට පස්සේ ඔයගොල්ලන් එන්න ඕනේ මෙතන earn කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් නේ. ඔයගොල්ලන් මේ earn කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මෙතන farm කියන එක ක්ලික් කරන්න. හරිද? farm කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා york ckb කියලා pair එකක්. ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන එනවා. හරිද? ස්ටේක් LP කියලා. ඒ කියන්නේ අපි අර LP token වලට හරවගත්ත එක මෙතනට ස්ටේක් කරන්න ඕනේ. හරිද? මෙතනට දැන් ස්ටේක් කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ඕගොල්ලන් හරවගත්ත LP tokens balance එක. හරිද? මෙන්න මෙතන max කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන confirm කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට message එක එනවා. ඕගොල්ලන් මේ විදිහට හරියට ඕගලන්ගේ LP token ටික ස්ටේක් කරගන්න. ඔගොල්ලන් එහෙම ස්ටේක් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සම්පූර්ණ USD ටික බලා ගන්න පුළුවන්. මේ කියන්නේ සම්පූර්ණ USD කියන්නේ ඔයගොල්ලන් CKB coin ටිකයි YOK coin ටිකයිනේ මේකට මේ LP token විදියට හැරෙව්වේ. ඒ දෙකේම එකතුව තමයි මේ LP token විදියට ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඒ කියන්නේ YOK coin balance එකයි LP token එකයි මේගොල්ලන් කැල්කියුලේට් කරන වෙනම විදියකට. එහෙම කැල්කියුලේට් කරලා තමයි මේගොල්ලන් 0.09ක් විදියට හදලා තියෙන්නේ. ඒකේ වටිනාකම තියෙන මෙතන 118.71ක් වෙන්න. හරිද? ඒ විදිහට වෙන්න තියෙනවා. ඒ වගේම අපිට මේකට ඉන්ට්‍රස්ට් එකක් හම් වෙනවා 100.250ක. අපිට මේකට දාලා තිබ්බට පස්සේ 100.250ක ඉන්ට්‍රස්ට් එක යෝක් කොයින් වලින් හම්බු වෙන්නේ. හරිද? අපිට මේ විදිහට යෝක් කොයින් earn කර ගන්නත් පුළුවන්. ඕගොල්ලන්ට තියෙන්නේ මේ විදිහට මේකට දැම්මට පස්සේ ඕගොල්ලන් මේකේ SS එකක් ගහගන්න. හරිද? මම දැන් මේක අයින් කරලා ඉන්න. මේක අයින් කරලා ඕගොල්ලන් SS එකක් ගහ ගන්න. ඕගොල්ලන්ගේ මේ LP balance එකේ මෙතන SS එකක් ගහ ගන්න ඕනේ. SS එකක් ගහගෙන තමයි ඕගොල්ලන් මේ form එකේ මෙතන යට මේකට ලබා දෙන්න ඕනේ. මං හිතනවා ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. සමහර විට පැටලෙන්නේ නැති, දන්නේ නැති කට්ටිය මේවා ගැන දන්නේම නැති කට්ටිය මේක පැටලෙන්නේ නැති. එහෙම වුණොත් Telegram group එකට join වෙලා ඕගොල්ලන් message එකක් දාලා මගෙන් අහන්න. මං online ඉන්නේ හැම වෙලෙම ඕගොල්ලන්ට තීරුම් කරනවා. අනිවාර්යයෙන්ම ඕගොල්ලන් message එකක් දාන්න තේරෙන්නේ නැති යමක් තියෙනවනේ.
ඔගොල්ලන්ගේ ලබාගත් SS එක තමයි මෙතන අන්තිම ටාස්ක් එකට කරන්න ඕනේ. අපි දැන් මේකේ ටාස්ක් ටික මුලින් ඉඳන් කරගෙන යමු. මං හිතනවා ඔයගොල්ලන්ට කොහොමද LP token එකක් කරගන්නේ, අපි කොහොමද ස්ටේක් කරන්නේ, මේ විදිහට කරුණු ටික තේරෙන්නේ ඇති කියලා මං හිතනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් කොයි වෙලාවෙත් හිතන්න එපා ඔයගොල්ලන්ගේ අර දැන් LP token විදිහට හැරෙවෝනේ, ඒක මගෙන් නැති වෙලා තියෙන්නේ දැන්. ඒව හිතන්න එපා, අපිට ඕන වෙලාවකට ගන්න පුළුවන්. හරිද? ඒව ගැන හිතන්න එපා. ඒ හින්දා ඔයගොල්ලන් ඒගොල්ලන් ස්ටේක් කරන ටික ඔයගොල්ලන්ට ඕන වෙලාවකට ගන්න පුළුවන්. හරිද? මං ඒ වගේ කියලා දෙන්නම් ඕගොල්ලන්ට. වීඩියෝ එක අන්තිමේදී හරි මං කියන්නම්. ඕගොල්ලන් ඒ හින්දා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඕගොල්ලන්ට මෙතන ඉන්ට්‍රස්ට් එකක් ලබා ගන්නත් පුළුවන්. ඕගොල්ලන්ගේ මෙතන වොලට් එකේ දැන් පෙන්වන්නේ නැහැ. ඕගොල්ලන් දැන් මගේ 200 ඕගොල්ලන් බලා ගන්න පුළුවන්. 490 ගාන තිබ්බේ, දැන් 371ක් වෙලා තියෙනවා. අයියෝ මගේ බැලන්ස් එක නැති වුණා කියලා ඕගොල්ලන් ඒ කලබල වෙන්න එපා. ඕගොල්ලන්ගේ මේ CKB බැලන්ස් එක පෙන්වන්නෙත් නැහැ. හරිද? ඔයගොල්ලන්ගේ CKB බැලන්ස් එක මෙතන යොකයි ස්වැප් එකේ තියෙනවා. ඔයගොල්ලන් ඒව ගැන බය වෙන්න එපා. නැත්තම් ඔයගොල්ලන් බය වෙයි කියලා හිතලා තමයි මම මේ ටික කිව්වේ. නැත්තම් තව ගොඩක් කිව්වොත් වීඩියෝ එක දික් වෙන, ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි, පැටලෙයි. ඒ හින්දා ඔයගොල්ලන් ඒව ගැන හිතන්න යන්න එපා. ඔයගොල්ලන්ට ඒව ගැනත්, ඒ කියන්නේ අපි ස්ටේක් කරපු එක අන්ස්ටේක් කරලා ඒ විදිහට කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකේ අවසානයේදී ඒ වගේනත් මම කෙටියෙන් කියාගෙන ඉක්මනට කියාගෙන යන්න. ඕගොල්ලන් තේරෙන්නේ නැතුනොත් ඕගොල්ලන් කමෙන්ට් එකක් දාන්න, මම පුළුවන් විදිහට මම තේරුම් කරලා දෙන්න. හරිද? මම හිතනවා ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. අපි යන් දැන් ෆෝම් එක ෆිල් කරන්න. මම දැන් එනවා Google ෆෝම් එකට. Google ෆෝම් එකට ආවට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලන් කියලා තියෙනවා පළවෙනියටම යොකයි ස්වැප් එකේ ට්විටර් ගිනුම ෆලෝ කරන්න කියලා. ඕගොල්ලන් ඒක ක්ලික් කරලා ෆලෝ කරන්න, මම ෆලෝ කරලා තියෙනවා. ඊට ස්ටේබල් කොයින් කියන එකෙත් ෆලෝ කරන්න කියලා කියනවා, මම ඒකත් ෆලෝ කරලා තියෙනවා. ඊට මේ පෝස්ට් එක රීට්වීට් කරන්න කියලා තියෙනවා, මම ඒවත් රීට්වීට් කරලා තියෙනවා. මම ඇත්තටම කිව්වොත් මම ID එක ආපු දවසේ මම ඒ ඔක්කොම කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන් කියන යොකයි ඩිස්කෝඩ් එකට ජොයින් වෙන්න කියලා. මම එන්නේ ඒකටත් දැන් ජොයින් වෙනවා. හරිද? ඕගොල්ලන් ඒ විදිහට මම යොකයි ස්වැප් එකේ ඩිස්කෝඩ් එකටත් ජොයින් වෙලා තියෙනවා. ඕගොල්ලන් ඒවටත් ජොයින් වෙන්න. ඕගොල්ලන් ඒකට ජොයින් වුණාට පස්සේ දැන් ඕගොල්ලන්ට සමහරලාට එනවා මෙතන කන්ෆර්ම් කියලා මැසේජ් එකක්. ඔයගොල්ලන් ඒකත් කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ මම ඒකට කන්ටිනියු කියන ක්ලික් කරනවා. ක්ලික් කළා මම ඊට ස්ටේබල් කොයින් කියන ප්‍රොජෙක්ට් එකේ ඩිස්කෝඩ් සර්වර් එකටත් ජොයින් වෙනවා. මම මේ විදිහට ඒකටත් ඇක්සෙප්ට් කියන ක්ලික් කළා, ඒකටත් ජොයින් වෙනවා. ජොයින් වුණාට පස්සේ මම බලනවා ඒකට තමයි මම ජොයින් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් ඒකටත් ජොයින් වෙන්න. ජොයින් වෙලා ඉවරලා ඒකටත් කන්ටිනියු කියන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන කියලා දිනවා අපිට අප්ලෝඩ් කරන්න කියලා අපේ ස්ක්‍රීන් ෂොට් එක. ඕගොල්ලන් ඒක ක්ලික් කරලා ඕගොල්ලන්ට මෙතනින් පුළුවන් ඕගොල්ලන්ගේ ගත්ත ස්ක්‍රීන් ෂොට් එක මෙතනට අප්ලෝඩ් කරන්න. ඕගොල්ලන් මේක මෙතනට අප්ලෝඩ් කරලා ඉන්න. මම දැන් මම ලබාගත්ත SS එක මම මෙතනට අප්ලෝඩ් කරලා තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අප්ලෝඩ් කළා මම මෙතන කන්ටිනියු කියන එක ක්ලික් කරනවා. කන්ටිනියු කියන එක ක්ලික් කරාට පස්සේ ආන්සර් ද ක්වෙස්චන් කියන එක එනවා. ඕගොල්ලන් මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ තියෙන එන්ටර් ද යුවර් යොකයි ස්වැප් ගොඩ් වෝකන් ලෙවල් 2 ඇඩ්‍රස් කියලා. මෙතනට ඕගොල්ලන් දෙන ඇඩ්‍රස් එක ඕගොල්ලන් හොඳට මතක තියාගන්න. ඕගොල්ලන් මෙතනට දෙන්න ඕනේ ඇඩ්‍රස් එක තමයි ඕගොල්ලන් යොකයි ස්වැප් එකට එන්න. යොකයි ස්වැප් එකට ආවට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මෙතන උඩ අයිකන් එකක් බලා ගන්න පුළුවන් වොලට් එක. ඕගොල්ලන් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන් මේ වොලට් කියන එකට එන්න. හරිද? ඒක ක්ලික් කරලා මේ වොලට් කියන එකට එන්න. මෙතන උඩ තියෙන වොලට් කියන එකට එන්න. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනව නේද මෙන්න මෙතන ඇඩ්‍රස් එක. ගොඩ් වෝකන් ඇඩ්‍රස් කියලා. ඕගොල්ලන් එන්න ඒක ක්ලික් කරගන්න. හරිද? ඕගොල්ලන් ඒක අනිවාර්යයෙන්ම ඒක තමයි ලබා දෙන්න ඕනේ. ඕගොල්ලන් මේක කොපි කරගන්න. මේක කොපි කරගෙන ඕගොල්ලන් මෙතනට ඒක ලබා දෙන්න. හරිද? ඕගොල්ලන් මෙතනට ඒක ලබා දීලා කන්ටිනියු ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ගේ ටාස්ක් ටික ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලන්ට මේ දවස් පහ ඉවර වෙන තව දවස් පහක් කාලයක් තියෙනවානේ. මේ දවස් පහක කාලේ ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් මේගොල්ලන්ගේ ID එකට ජොයින් වෙන්න. මේගොල්ලන් ඊට පස්සේ අපිට ෆෝම් එක එවන ෆෝම් එකක් එනවා. මේ කට්ටිය තමයි සිලෙක්ට් වෙලා තින්නේ. අපිට එතකොට අපේ ඇඩ්‍රස් එකත් චෙක් කරගන්න පුළුවන්. මම ඒ වගේන Telegram channel එකේ අප්ඩේට් එකක් දාන්නම්. ඒ වාවට පස්සේ මේක දැන් 17 වෙනිදා ඉවරයි. 17 වෙනිදා ඉවර වුණාට පස්සේ අපිට 18 වෙනිදා මේකේ ID එකට ජොයින් වෙන්න පුළුවන්. ID එකට ජොයින් වෙන්න තියෙන්නේ ඕගොල්ලන්ට. ඒක ජොයින් වෙද්දී මම Telegram channel එකේ අප්ඩේට් එකක් දාන්න. ඒකත් මම කියලා ඉන්නම්. හරිද? ඕගොල්ලන් ඊට පස්සේ ID එකට ජොයින් වෙද්දී ඕගොල්ලන් අර ස්ටේක් කරානේ. දැන් මෙතන ඕගොල්ලන් ෆාම් කියන එකට ඇවිල්ලා ඕගොල්ලන් මෙතන යෝක් CKB කියන එකේ මෙතන ඕගොල්ලන් ස්ටේක් කරානේ. ඕගොල්ලන් මෙන්න මෙතන මේ රින ලකුණ තියෙන්නේ. මේ රින ලකුණ ක්ලික් කරලා ඕගොල්ලන් මැක්ස් බැලන්ස් දීලා ඒක අන්ස්ටේක් කරන්න. හරිද? ඒක අන්ස්ටේක් කරගන්න. ඒ වගේම මෙතන ඕගොල්ලන්ගේ යෝක් බැලන්ස් එකත් ඕගොල්ලන්ගේ
ඉන්ට්‍රස් එකත් ඔගලන් ක්ලේම් කරගන්න ඔගලන් ඒ විදිහට අර කන්ස්ටේක් කරගෙන ඔගලන් එන්න මෙතන ලොන්ච් පෑඩ් කියන එකට ලොන්ච් පෑඩ් කියන එකට ආවට පස්සේ ඔගලන් පල්ලෙහාට ගියාට පස්සේ කමිට් ULP බැලන්ස් කියලා තියෙනවා ඔයගොල්ලන් එතනට මැක්ස් කියන එක ක්ලික් කරන්න මැක්ස් කියන එක ක්ලික් කළා ඔයගොල්ලන්ට කමිට් කරන්න පුළුවන් මේකේ උඩරිම කමිට් බැලන්ස් එක විදිහට මම ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ ට්විටර් ගිනුමට ගිහින් පෙන්නන්න මේගොල්ලන්ගේ ට්විටර් ගිනුමට ගියාට පස්සේ අපිට මේකේ විස්තර ටික මට මුලින් පෙන්නන්න බැරි වුණා සමාවෙන්න ඔයගොල්ලන්ට මම ආයේ කියනවා මොන හරි පැටලුනොත් ඔයගොල්ලන් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න මම ඔයගොල්ලන් තේරෙන විදිහට තේරුම් කරන්න හරිද මම මේක පල්ලෙහාට ගිහින් පෙන්නන්න ඔයගොල්ලන්ට මේ ප්‍රොජෙක්ට් එක ගැන විස්තර බලාගන්න පුළුවන් මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ අපිට බලාගන්න පුළුවන් මේගොල්ලන් කියලා තියෙනවා අපිට මැක්ස් කොච්චරක් අපිට මේකට ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියලා මැක්ස් මේකේ ඩොලර් 300ක් වෙන්න තමයි මේගොල්ලන් කියලා තිබ්බේ මට මේක දැන් නම් හොයාගන්න බෑ මෙතන තිබ්බා ස්ටේක් කරන්න මේගොල්ලන් මැක්ස් අමවුන්ට් එකක් දීලා තියෙනවා මිනිමම් අමවුන්ට් එකක් නම් මේකේ නෑ ඔගලන්ට පුළුවන් ඩොලර් 30ක් වෙන්න හරි ඉන්වෙස්ට් කරන්න. හැබැයි එහෙම ඉන්වෙස්ට් කරොත් ඔයගලන්ට වැඩක් නැහැ. මොකද මේකේ ඔයා ඉන්වෙස්ට් කරන ගානට නෙමෙයි ලබා දෙන්නේ මේකේ දැන් IDO එකට ජොයින් වෙන කට්ටිය ඉන්නවනේ. ජොයින් වුණාට පස්සේ මම මේකේ පල්ලෙහාට ගිහින් පෙන්නන්න. මෙතන පෙන්නනවා කමිට් කරපු කට්ටිය කියන්නේ අපිට කමිට් කරන්න පුළුවන් මේකේ දැන් IDO එකට ජොයින් වෙච්ච කට්ටිය ඩොලර් 300 ඩොලර් 300 300 ගන්න හැමෝම කමිට් කරලා තියෙනවා කියලා. එතකොට ඒගොල්ලන්ට වැඩි ගාණක් එනවා. ඒගොල්ලන්ගේ 300 එම බයි වෙන්නේ. ඒගොල්ලන්ට ඩොලර් 50ක විතර වෙන්න තමයි බයි වෙන්නේ. ඕගොල්ලන් ඩොලර් 100ක් විතර දැම්මොත් ඔයාගේ ඩොලර් 20ක විතර වෙන්න බයි වෙන්න පුළුවන්. හරිද? මම මේකේ දැන් ඩොලර් 30ක් බයි වුණේ මං 200 ගාණක් දාලා තමයි මගේ ඩොලර් 30ක් මේ IDO එකෙන් බයි වුණේ. ඩොලර් 30ක කැපිලා තමයි මේ IDO එකට අදාළ කොයින් ටික මට ලැබුණේ. ඕගොල්ලන් දැන් ඩොලර් දැන් මම මෙතන ස්ටේක් කරේ ඩොලර් 60ක 60යි 60යිනේ ඒ කියන්නේ 120ක් වෙන්නනේ මම මේකේ දැන් ස්ක්‍රීන්ෂොට් එක ගන්න විතරයි ස්ක්‍රීන්ෂොට් එකේ ඩොලර් 10ක මේ LP ටෝකන්ස් ටිකක් පේනවත් අපිට ඇති මම මේකේ ID එකට ජොයින් වෙන දවසේ ඩොලර් 300ක් වෙන්න මම ආයි LP ටෝකන්ස් ටිකක් ඇඩ් කරගන්න ඇඩ් කරගෙන මම 300ම මෙතනට කමිට් කරනවා කමිට් කරාට පස්සේ ඩොලර් 40ක 30ක විතර වෙන්න මේගොල්ලන් අපිට කොයින් ටික අපේ LP බැලන්ස් එකෙන් කපාගෙන අපිට කොයින් ටිකක් ලබා දෙනවා. ඒ විදිහට තමයි මේකේ ජොයින් වෙන්න තියෙන්නේ. ඔයගොල්ලන් ඒ විදිහට පුළුවන් තරම් වැඩියෙන් ඩොලර් 300ක් වෙන්න. මේ ඩොලර් 300ක් වෙන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට LP ටෝකන්ස් ටික LP ටෝකන්ස් වලට හරව ගන්න. නැත්නම් ඔයගොල්ලන් ඩොලර් 50ක් නම් පුළුවන්. ඒත් කමන්නේ ඔයගොල්ලන් ඩොලර් 50ක් වෙන්න LP ටෝකන්ස් වලට හරවගෙන ඔයගොල්ලන් කමිට් කරන්න. කමිට් කළා ඔයගොල්ලන්ට ඊට පස්සේ IDO එකට ජොයින් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට කොමිට් කරාට පස්සේ දවසක් යනවා. ඒ කියන්නේ දවසක කාලයක් තියෙනවා ID එකට ජොයින් වෙන කට්ටියට කොමිට් කරන්න. කොමිට් කරලා ඉවරනාට පස්සේ ඕගලන්ට යටින් බැලන්ස් එක බලා ගන්නත් පුළුවන්. ඕගලන්ට කොච්චරක් රිසීව් වෙනවද කියලා. ඕගලන් ඒ විදිහට කොමිට් කරලා ඉවර වෙලා ඕගලන්ට එන බැලන්ස් එකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගලන් ID එක ඉවරනාට පස්සේ ඕගලන්ට කොයින් ක්ලේම් කරගන්න පුළුවන්. මම ක්ලේම් කරගන්නේ කොහොමද? ඒ විස්තර ටික ගැන මම Telegram channel එකේ අප්ඩේට් එකක් දාන්න. ඒ හින්දා ඕගලන් මගේ Telegram channel එකත් ජොයින් වෙලා ඉන්න. මේ විදිහට තමයි ඕගලන්ට ID එකට ජොයින් වෙන්න තියෙන්නේ. ID එක ඉදිරියේ දෙන අප්ඩේට් සියල්ල මම මගේ Telegram channel එකේ අප්ඩේට් කරනවා. ඒ හින්දා ඕගලන් Telegram channel එකට අනිවාර්යයෙන්ම ජොයින් වෙලා ඉන්න. පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ඇවිල්ලා මගේ Telegram channel එකට අනිවාර්යයෙන්ම ජොයින් වෙලා ඉන්න. මේ වීඩියෝ එක ගැන මෙච්චරයි කතා කරන් තියෙන්නේ. ඕගලන්ට සමහර විට ගොඩක් දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඕගලන් අනිවාර්යයෙන්ම comment එකක් දාලා අහන්න. මම තේරෙන විදිහට ඕගලන්ට පැහැදිලි කරන්න නැත්නම් Telegram group එකට join වෙලා comment ඔයාලා message එකක් දාන්න මම පුළුවන් විදිහට reply එකක් කරන්න. මේ වීඩියෝ එක ගැන මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳ නම් like කරන්න comment කරන්න. ඒ වගේම නොදන්න යාළුවන් දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න.